අයිබෝවන් ඔබ එකතු වී සිටින්නේ ද පීපල්ස් ප්ලටෆෝම් වැඩසටහන සමගින් අද දවසේ මාතෘකාව ආර්ථික අර්බුදය හමුවේ ආහාර සුරක්ෂිතතාවය. අද අපේ ගෙස්ට් ඇවිල්ලා ඩොක්ටර් මනෝජ් තිබ්බටුවාව කෘෂි ආර්ථික පර්යේෂක ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ. Good evening and welcome Dr. Manoj. Good evening. Dr. Manoj, then me arthika arbudaya deshapalana arbudaya hamuve apita tavat bahulava apita ahena wachana malawak thamai me aahara surakshitatave neha kiyeneka food security neha kiyeneka rajayaka pradana wagakimak wenne e rate inna minisunta kanna bonna deneka eka ape vyavasthavet handunnala deela tiyenawa. එතකොට දැන් අපි දන්නවා කලින් රජයේ ෆර්ටිලයිසර් බෑන් එකත් සමගම සම්පූර්ණයෙන්ම මේ ශ්‍රී ලාංකික ගොවියා කඩා වැටුණා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ෆුඩ් ඉන්ෆ්ලේෂන් ජූනි මාසයේ 100% පහු කරලා තියෙනවා. මේ හැමෝයි අපිට සරලව නිර්වචනයක් දෙන්න මේ ෆුඩ් සිකියුරිටි කියන්නේ නැත්නම් ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මොකද්ද? මේකේ ෆුඩ් අවේලබිලිටි ගැනද නැත්නම් ඇක්සස් ගැනද නැත්නම් මේක මේකේ තියෙන ස්ටෙබිලිටි එක ගැනද අන්න එක පොඩ්ඩක් ඩිෆයින් කරලා දෙන්න අපිට. හරි. ඉස්සෙල්ලම මම ස්තුතිවන්ත වෙනවා මන්ට මේ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කිරීම ගැන. මම නිර්වචනය කරනවා නම් ෆුඩ් සිකියුරිටි නැත්නම් ආහාර සුරක්ෂිතතාවය කියන එක ඒකේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. දැන් සනල් කිව්වා වගේ එකක් තමයි ෆුඩ් අවේලබිලිටි කියන එක. ඒ කියන්නේ ආහාර සුලභතාවය කියන එක. ඒ කියන්නේ ආහාර මාකට් එකේ වෙළඳපොලේ තියෙන්න ඕනේ ඇති තරම් මිනිස්සුන්ට ගන්න පුළුවන් විදියට. ඒක රට තුල නිෂ්පාදනය කරපුවා වෙන්න පුළුවන් නැත්නම් පිට රටින් ආනයනය කරපුවා වෙන්න පුළුවන්. කොහොම හරි මිනිස්සුන්ට ගන්න පුළුවන් විදියට තියෙන්න ඕනේ. දැන් ආහාර වෙළඳපොලේ තිබුණත් ඒක මිනිස්සුන්ට මිලදී ගැනීමේ හැකියාවක් නැත්නම් නැත්නම් එකට අපි හිතමු දුර නිසා ඒකට යන්න හැකියාවක් නැහැ කියලා දැන් ගොඩක් වෙලාවට ඒක ප්‍රශ්න වෙනවා. දැන් කඳුකරේ ඉන්න අයන්ට මුහුදු මාළු වලට ඇක්සස් එක අඩුයි. දැන් ඒකත් එක කරුණක්. ඒතකොට ඒක දැන් ඒ අර ඇක්සස් කියන එක අපි ඒක දෙකට බෙදනවා. ෆයිනෑන්ෂල් ඇක්සස්, ඉකොනොමික් ඇක්සස් කියන එක. ඒ කියන්නේ අතේ සල්ලි නැති නිසා ගන්න බැරි එක. දෙවෙනි එක තමයි ෆිසිකල් ඇක්සස් කියන එක. ඒ කියන්නේ දුර නිසා හරි වෙන පාරවල් වල තියෙන හොඳ නැති බව නිසා හරි එහෙම එක. එතකොට ඒක තමයි ඇක්සස් එක. ඊට පස්සේ දැන් මාකට් එකේ තිබිලා එයාට සල්ලි තිබිලා මිලදී ගත්තත් එයා ඒක ගන්නේ Tamanට පෝෂණ ගුණය තියෙන ආහාර නෙමෙයි නම් ඊට පස්සේ ඒව පාවිච්චි කරන විදි නිසා ඒව පෝෂණ ගුණය විනාශ වෙනවා නම් එතකොට ඒ යුටිලයිසේෂන් කියන තුන්වෙනි එක. එතකොට ඒකෙනුත් ආහාර සුරක්ෂිතතාවය තියෙන්නේ නැහැ. එතකොට ආහාර සුරක්ෂිතතාවය කියුවහම ආහාර ශරීරයට ගන්න එක විතරක් නෙමෙයි අරගෙන පෝෂණ ගුණය නියමාකාරයෙන් ඒ ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගන්න තියාගන්න ඕනේ. එතකොට ඒක තමයි තුන්වෙනි එක. අනික් එක තමයි ස්ටැබිලිටි කියන එක. ස්ටැබිලිටි කියන්නේ ස්ථාවරතාවය, ස්ථායීතාවය කියන එක. ඒ කියන්නේ අද කෙනෙකුට ආහාර තියෙන වෙළඳපොලේ තියෙනවා ගන්නත් පුළුවන්. එයා හොඳට ඒක නියමාකාරයෙන් පෝෂණය වෙන විදිහට පිළියෙල කරලා ආහාර ගන්නවා එඟට. නමුත් හෙට දවසේ යට ඒක නැත්තම් එතකොට ඒක ආහාර සුරක්ෂිතතාවයක් දිමේ. ඒතකොට ස්ටැබිලිටි එකක් නැහැ. යට දිගටම ඒක නැහැ. ඒතකොට ඒ ආහාර සුරක්ෂිතතාවය පවතින මේ කරුණු හතරම තියෙන්න ඕනේ. දැන් ලංකාවේ ගත්තොත් ආහාර සුරක්ෂිතතාවයේ ගැටලු දිගටම කාලයක් තිස්සේ තිබුණා. නමුත් දැන් අද තියෙන තත්ත්වය ටිකක් ආහාර සුරක්ෂිතතාවෙනුත් පොඩ්ඩක් එහාට ගිය එකක් කියලා කියන්න පුළුවන්. මොකද ආහාර අර්බුදයක් නැත්තම් ෆුඩ් ක්‍රයිසිස් එකක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් ඉස්සර දැන් 2008 අවුරුද්දේ වගේත් අර ලෝක ආර්ථික අර්බුදය ආපු වෙලාවේ අපේ ලංකාවෙත් ආහාර මිල ඉහළ ගිහිල්ලා එහෙම අර්බුදයක් තිබුණා. හැබැයි මාකට් එකේ තිබුණා ගන්න එක්කෝ අපි ආනයන කරපු ආහාර හරි රට තුල නිෂ්පාදනය කරපු ආහාර හරි තිබුණා. අර මිල වැඩි නිසා මිනිස්සුන්ට අර්බුදයක් තිබුණා. ෆුඩ් ඉන්ෆ්ලේෂන් එකක් ඒ දවස්වල තිබුණා. හැබැයි දැන් අද තියෙන එක ඊට චුට්ටක් එහාට ගියපු එකක්. ඒ කියන්නේ අවේලබිලිටි කියන එකක් නැහැ, සුලභතාවයක් නැහැ මාකට් එකේ. මේක දැන් අපි බැලුවොත් අතීතයට ගිහිල්ලා අපි සෑහෙන කාලෙකින් මේ වගේ තත්ත්වයක් අහලා නැහැ. දැන් 1970 ගණන් වල මුලදී තිබුණා කියනවා මේ විදිහට පෝලිං ඇවිල්ලා ආහාර සුලභතාවයක් නැති එකක්. දැන් එතකොට මේක ආහාර සුරක්ෂිතතාවෙනුත් පොඩ්ඩක් එහාට ගියපු ආහාර අර්බුදයක් වගේ එකක් තමයි තියෙන්නේ. හරි. දැන් ඇග්‍රිකල්චර් මිනිස්ත්‍රී එකක් තියෙනවා. ඇග්‍රිකල්චර් මිනිස්ත්‍රී එකේ වගකීම තමයි
ජාතික කෘෂිකර්මය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඒ වගේම ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන. ක්‍රියාවට නංවන්න ඕන. ඒ දැන් මේ වන විට මේ 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 තත්වයත් එක්ක මේ අර්බුදයත් එක්ක ආහාර අර්බුදයත් එක්ක මොකද්ද ඒකේ තත්වේ? ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ප්‍රතිපත්ති යම් යම් කාලවල ඒගොල්ලෝ හදලා තිබුණා. දැන් 2007 විතර තමයි අන්තිමට එකක් තිබුණේ. ඊට පස්සේ කාලයක් තිස්සේ නැතුව තිබුණා. නැතුව තිබිලා යුරෝපියන් යූනියන් එක එකතු වෙලා ඒගොල්ලන්ගේ අර ටෙක්නිකල් ඇසිස්ටන්ට් ටු ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් ටැමප් කියන ප්‍රෝග්‍රෑම් එකෙන් ඕවරාකින් ඇග්‍රිකල්චර් පොලිසි කියලා එකක් හැදුවා. එතකොට ඒකෙදි ඇග්‍රිකල්චර් කියන්නේ කෘෂිකර්ම ශාස්ත්‍රය විතරක් ෆෝකස් කරන්නේ නැතුව ටිකක් ඕවරාකින් විදිහට අනික් ෆිෂරිස්, ලයිව් ස්ටොක්, ඊට පස්සේ නැචරල් රිසෝස් ස්වභාව ධර්මය පාවිච්චි කරන වෝටර්, ලෑන්ඩ් ඒ වගේ ඒවත් එක්කම නිකන් ඒක නිකන් අම්බ්‍රෙල්ලා පොලිසි එකක් විදිහට තමයි ගොඩක් කලාවට ඩිවලොප් කරේ. නමුත් අර ඒක ඩිවලොප් කරත් එක්කම වෙච්ච රජයන් මාරුවීම් ආදී නිසා ඒක ඊළඟ ලෙවල් එකට ගෙනියන්න බැරි වුණා. කැබිනට් එකේ අප්‍රූවල් එක ගන්න බැරි වුණා. ඒ අතරේ අලුත් රජයක් පත් වුණා. පත් වුණාට පස්සේ අලුතෙන් ආපහු ඇග්‍රිකල්චර් පොලිසි එකක් ඩිවලොප් කරන්න පටන් ගත්තා. දැන් ඒක මේ වෙද්දි සෑහෙන දුරට කලින් එකේ වගේම ඒකත් ගොඩක් ස්ටේක් හෝල්ඩර්ස්ලා ප්‍රයිවට් සෙක්ටර් එකේ, ඊට පස්සේ යුනිවර්සිටීස් වල, රාජ්‍යයේ ඔක්කොම එක කන්සල්ට් කරලා මීටින් තියලා එහෙම ඩිවලොප් කරපු එකක්. ඒක මේ වෙද්දි කැබිනට් එකට යන්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ඒක මේ ඒත් ළඟ ළඟදී වෙච්ච එකේක මාරුවීම් නිසා ඒකත් ටිකක් ඩිලේ වෙලා වගේ මට හිතෙන්නේ. දැන් ඒක බොහෝ දුරට මේ අවුරුද්දේ විතර සමහර විට කැබිනට් අප්‍රූවල් එක හම්බ වෙයි. හම්බලා ඊට පස්සේ තියෙන මේන් චැලෙන්ජ් එක තමයි ඊට පස්සේ ඉම්ප්ලිමෙන්ටේෂන් ලෙවල් එකට යන එක. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන පොලිසි වල තියෙන ප්‍රධාන දුර්වලතාවය තමයි පොලිසි එකක් හොඳට ඩිවලොප් කරලා තිබුණත් ඊට පස්සේ ඉම්ප්ලිමෙන්ටේෂන් එක හරියට වෙන්නේ නැහැ. ඊට පස්සේ පොලිසි එකේ ගොඩක් වෙලාවට තියෙන්නේ ටිකක් බ්‍රෝඩ් ෆෝකස් එකක් එක්ක නිසා ඊට පස්සේ ප්ලෑන් ස්ට්‍රැටජීස් හදලා ඒවා මොනිටර් කරලා ඉවැලුවේට් කරලා ඒ වගේ ප්‍රොසෙස් එකක තමයි පොලිසි ඉම්ප්ලිමෙන්ටේෂන් එක යන්න ඕනේ. නමුත් ගොඩක් කලාවට හරි සරල දෙයක් නේද ડોක්ටර්? ඒ කියන්නේ සරල සයන්ස් නෙමෙයිනේ. ඔව් රොකට් සයන්ස් නෙමෙයි. ඒ ආයතන තියෙනවා නම් ආයතන පද්ධතිය තියෙනවා නම් ඇග්‍රිකල්චර් මිනිස්ට්‍රි එක යටතේ ආයතන පද්ධතියක් තියෙනවා නම් ඒකේ ස්ටාෆ් එකක් ඉන්නවා නම් ඕක ඒ කියන්නේ රස්සාව කරන්නනේ තියෙන්නේ නේද? ඇත්තට මේක රොකට් සයන්ස් නෙමෙයි, සරල දෙයක්. නමුත් අපේ අර ස්ට්‍රක්චර් එකේම තියෙන පොඩි පොඩි අඩුපාඩු තියෙනවා මේ වගේ ඉම්ප්ලිමෙන්ටේෂන් එකක් යද්දි තියෙන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇග්‍රිකල්චර් සෙක්ටර් එක ගොඩාක් මිනිස්ට්‍රිස් කීපයකින්ම ඒ වගේම ඊට පස්සේ ලෙවල්ස් කීපයකින් ප්‍රොවින්සල්, සෙන්ට්‍රල් ගවර්න්මන්ට් ඒ වගේ ආයතන සමූහයකින් තමයි පාලනය වෙන්නේ. එතකොට ඒක නිසා ඉම්ප්ලිමෙන්ටේෂන් එකේදී අර කෝඩිනේෂන් එකේ අඩුපාඩු තියෙනවා. ඊට පස්සේ සමහරවිට මැන්ඩේට්ස් එක එක ආයතනවල පොඩ්ඩක් මේ ඕවර්ලැප් වෙන ගතියක් තියෙනවා. ওই වගේ ඒවා නිසා ඉම්ප්ලිමෙන්ටේෂන් එකේදී ගොඩක් අඩුපාඩු වෙන වෙලාවල් තියෙනවා. දැන් මම උදාහරණයක් විදිහට ගන්නම්. ඇග්‍රිකල්චර් රිසර්ච් එක්ස්ටෙන්ෂන් කියන දෙක දැන් ඇත්තටම වෙන්න ඕනේ රිසර්ච් එක කරලා ඊට පස්සේ එක්ස්ටෙන්ෂන් එකට ගිහිල්ලා ඒක ෆාමට යන එකනේ. නමුත් දැන් රිසර්ච් තියෙන්නේ සෙන්ට්‍රල් ගවර්න්මන්ට් එක යටතේ. ඊට පස්සේ එක්ස්ටෙන්ෂන් තියෙන ප්‍රොවින්සල් ගවර්න්මන්ට් එක යටතේ. ඒක නිසා හරියට ඒ දෙක අතර කෝඩිනේෂන් එකක් නැති නිසා අර රිසර්ච් වලින් එන අවුට්පුට් එක එක්ස්ටෙන්ෂන් ත්‍රූ ෆාමර්ස්ලට යන එකේ පොඩි අඩුවක් තියෙනවා. දැන් ඒ වගේ අර අපේ පද්ධතියෙම තියෙන අඩුපාඩු නිසා ඉම්ප්ලිමෙන්ටේෂන් එක ඇත්තටම චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. නැත්තම් ඒක ලොකු දෙයක් නෙමෙයි. පොලිසි එක හැදුවා, ප්ලෑන් ස්ට්‍රැටජිස් හැදුවා, හරියට ආයතන වලට බෙදලා දුන්නා නම් මේවා මේවයි කරන්නේ, මේ කාල සීමාව තුළ මේ වගේ ටාගට් එකක් කරන්න ඕනේ, key performance indicators දාලා මෙන්න මේ විදිහට ඕගොල්ලෝ perform කරන්න ඕනේ කියලා පෙන්නුවා නම් එතකොට ඒක ලොකු දෙයක් නෙමෙයි. බට අර වගේ challenges නිසා පොඩ්ඩක් ඒක අනික එක තව එකක් මම කියන්න ඕනේ. අනික එක අපි policy එකක් develop කරාට දිගටම එක විදිහෙම තියෙන්නේ නැහැ. සමහර වෙලාවට ආණ්ඩු වෙනස් වෙද්දි එහෙම ඒක තමයි. policy එකක් වුණාම නියමිත කාල සීමාව තුළ ඒක ස්ථාවරව තියෙන්න ඕනේ. අනික එක අර ආණ්ඩු වෙනස් වෙද්දි අපේ හරියටම ආයතන ගැසට් කරලා තියෙන එකත් වෙනස් වෙනවානේ. එක එක මිනිස්ට්‍රිස් වලට එක එක ආයතන වෙනවා. එතකොටත් ආපහු පොඩ්ඩක් අර මේ චැලෙන්ජ් එකක් තියෙනවා. ආපහු මේ
ඒවගේ ඉම්පලිමෙන්ටේෂන් එක කර යද්දි දැන් රජය ඔවුන්ගේ වගකීම් පැහැර හරිද්දී අපි දකිනවා දෛනිකව මිනිස්සු පෝලිම් වල ඉන්නවා කිරිපිටි පෝලිම් ගෑස් පෝලිම් ඔය විදිහේ ෆියුල් කියුස් වල එතකොට දැන් මිනිස්සුන්ට කිසිම සර්ටනිටි එකක් නැහැ දැන් හෙට දවසේ මොකක් වෙයිද පුළුවන් මිනිස්සු කරන්නේ සුපර් මාකට්ස් වලින් ගිහිල්ලා බඩු ගිහිල්ලා ස්ටොක් පයිල් කරනවා ගෙදර හාල් ගෝනි පිටින් ගෙනියනවා ෆ්‍රීසර්ස් වල මස් මාළු පුරව ගන්නවා එතකොට අර සාමාන්‍ය ජනතාවට කොහොමත් සුපර් මාකට් එකේ හරි පොලේ හරි ගන්න කෑමක් නැති වෙනවා එතකොට මේ ඇස්පෙක්ට් එක ගැන කොහොමද අපි බලන්න ඕන මේක කොච්චර කාලයක් පවතීද නැත්නම් මේ අපි ඉම්පෝට් මේ රටේ ඉඳන් හාල් එනකන් අපි හැමදාම බලන් ඉන්න ඕනද මේකට කාල සීමාවක් හරි විසඳුමක් හරි ප්‍රායෝගිකව අපි මේක දිහා බැලුවොත් කොහොමද ඔව් ඇත්තටම දැන් අද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ අපි මේ රට තුල තියෙන යම් යම් ප්‍රශ්න නිසායි පොලිසි වල තියෙන දුර්වලතා නිසායි ඇති වෙච්ච එකක් වගේම රටින් පිට යම් යම් දේවල් නිසා ඒක තව වර්ධනය වුණා කියලා කියන්න පුළුවන්. දැන් ප්‍රධාන වශයෙන්ම දැන් මම කලින් කිව්වා වගේ ලංකාවේ ආහාර සපයන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් රට තුල නිෂ්පාදනය අනික එක පිට රටින් අපි ආනයනය කරන එක. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුද්දකට 80%ක් විතරම ආහාර වලින් ලංකාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. 20%ක් විතර තමයි අපි පිට රටින් ආනයනය කරන්නේ. හැබැයි ඔය දැන් ඔය 120 කියන එක අපි අගයක් විදියට ගත්තොත් ලොකු අගයක්. ඒ කියන්නේ US ඩොලර් 1500ක් මිලියන් වගේ අවුරුද්දකට ආනයනය කරනවා. ඒ කියන්නේ සමහර ඒවා අපිට ලංකාවේ නිෂ්පාදනය කරන්න බැරි ඒවා. දැන් තිරිඟු පිටි වගේ ඒවා ගොඩක් වෙලාවට ලංකාවේ නිෂ්පාදනය කරන්න නැති ඒවා. දැන් ඔය විදිහට එතකොට දැන් ආහාර සුරක්ෂිතතාවයට මේ දෙකම වැදගත්. එතකොට දැන් අපිට ආනයනයට බාධා ආවා එකක් අපිට ඩොලර් නැති වෙච්ච එක. දැන් ඒකත් හේතුවක් වුණේ යම් යම් රජයේ ප්‍රතිපත්තිවල තිබුණ අඩුපාඩු නිසා. දැන් ඒ වගේම COVID-19 උත් බලපෑවා. මොකද ඒ කාලේ අපේ ටුවරිසම් වල ඉන්කම් එක සෑහෙන අඩු වුණා. ඊට පස්සේ රට ගිහිල්ලා ඉන්න අය එවන රෙමිටන්සස් උත් සෑහෙන අඩු වුණා. ඒකෙන් අපිට සෑහෙන ඩොලර් ඉන්ෆ්ලෝ එක අඩු වුණා. ඒ වගේම අපිට ඊට පස්සේ ණය ගෙවන්න තිබුණා. මේ 2020 ඩොලර් US ඩොලර් මිලියන 400කුයි බිලියනෙකුයි ඒ විදිහට ගෙව්වා. ඊට පස්සේ ඩොලර් මිලියන 500ක් ගෙව 2020ක. ඔය විදිහට දැන් අර තිබුණ ෆොරින් රිසර්ව්ස් ටික අඩු වුණා. දැන් එතකොට ඒ ෆොරින් රිසර්ව්ස් අනිවාර්යෙන් ඉතින් ඕන වෙනවා අපිට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන්න ආහාර ද්‍රව්‍ය. ඉතින් ඒක නිසා ගොඩක් ඒවා අපිට රෙස්ට්‍රික් කරන්න වුණා. මේ ඒ කියන්නේ සමහර ඒවා ආනයන සම්බාධක පැනෙව්වා අපි. ඊට පස්සේ ආයි තව නොයෙක් විදිහේ ටැක්ස් ඒ වගේ ඒවා දාලා ගොඩක් ආහාරවලට ඒ වගේ රෙස්ට්‍රික්ෂන්ස් වුණා. දැන් එතකොට ඒකෙන් අර අපි රට ඇතුළට එන 120 යම්කිසි අඩුවක් වුණා. ඊට පස්සේ ඊට අමතරව දැන් අපි රට තුළ නිෂ්පාදනය කරන එකත් ආයිම අපේ වැරදි ප්‍රතිපත්තියක් නිසා, ඒ කියන්නේ මම කතා කරන්න යන්නේ රසායනික පොහොර තහනම ගැන. දැන් ඒක නිසා සෑහෙන දුරට බලපෑවා. ඒ කියන්නේ දැන් අපි කාලයක් තිස්සේ රසායනික පොහොර වලට පුරුදු වෙලා දැන් අපේ ඒ වැරයිටිස් උත් ඔක්කොම රසායනික පොහොර වලට පුරුදු වෙලා තියෙද්දි එකපාරටම ඒක තහනම් කරාම ගොවිය සෑහෙන අමාරුවක වැටුණා. දැන් ඇත්තටම අපේ කාබනික පොහොර වෙළඳ පොලක් ඒ වෙද්දි දිනු වෙලා තිබුණේ නැහැ. ඒක නිසා මේ එකපාරට මේක ආනයනය තහනම් කරන නිසා දැන් ඒගොල්ලෝ ප්‍රධාන හේතුව විදිහට කිව්වේ සෞඛ්‍ය හේතුයි ඒව මෙහෙම කියලා. නමුත් දැන් ඒක නිසා සෑහෙන ප්‍රශ්නයක් වුණා. දැන් පහුගිය කන්නේ ගත්තොත් අපි පහුගිය යල කන්නේදී 35%ක් වගේ අඩු වුණා ප්‍රොඩක්ෂන් එකෙන්. ඊට පස්සේ දැන් ඉස්සරහට එන පහුගිය මහ කන්නේදී ඉස්සරහට එන යල කන්නේදීත් ඒ වගේම 57%ක් විතර අඩු වෙනවා කියලා ප්‍රිඩික්ට් කරලා තියෙනවා. එතකොට දැන් මේක බැලුවාම අපේ අවුරුද්දකට සාමාන්‍යයෙන් ඒ කියන්නේ භාගයට භාගයක් වගේ අඩු වෙලා තියෙනවා. ඔව්. ඒතකොට දැන් මිනිස්සෙක් සාමාන්‍යයෙන් අවුරුද්දකට කිලෝ 105ක් විතර කනවා. රයිට්. එක මිනිස්සෙක්. ඒතකොට දැන් අපේ ජනගහනයත් එක්ක බැලුවහම මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් වගේ ඕනේ අවුරුද්දකට. දැන් එතකොට මේ දැන් මේකෙන් භාගයක් වගේ අඩු වුණා කියන්නේ අපිට අඩු මිලියනයක් වගේවත්
ආනයනය කරන්න අවශ්‍ය වෙනවා. දැන් අපිට ඒකට තියෙන ප්‍රශ්නේ තමයි ආයේ කොහෙන්ද මේ මුදල් හොයාගන්නේ කියන එක. දැන් පහුගිය කාලේ නම් අපිට සමහර ආධාර හම්බ වුණා. අපි ඊට පස්සේ මියන්මා වගේ රටවල් වලින් ආනයනය කරා. එතනදිත් අපිට ටිකක් වැඩි මිලට ගන්න වුණා ඩොලර් මෙට්‍රික් ටොන් එක ඩොලර් 500ක් වගේ මුදලකට. දැන් අපි දැන් මිලියනයක් ආනයනය කරනවා කියලා හිතුවොත් දැන් ඒක අර මේක ප්‍රෙඩික්ෂන් එකක් විතරක් නිසා 57 කියන එක සමහර විට ඒක එහෙම හෙවෙන්න පුළුවන්. මේ 7 ලක්ෂයක් වගේ 8 ලක්ෂයක් හරි ඒ වගේ ගණන් වෙන්න පුළුවන්. දැන් එතකොට අපි ඩොලර් 500 ගානේ ආනයනය කරන කියලා හිතුවොත් මිලියනයක් ආනයනය කරනොත් මිලියන 500ක් ඕනේ ඩොලර්. දැන් ඒ වගේ ප්‍රමාණයක් හොයාගන්න එක කොහොමද කියලා ගැටලු තියෙනවා. එතකොට ඉතින් ඒවට අපි වෙන වෙන විදිහ අනුගමනය කරන්න වෙනවා. ඒ අතරේ දැන් පෝර මිලත් සෑහෙන්න ඉහළට ගියා. දැන් පෝර ඒකට ප්‍රධාන හේතුවක් තමයි අර රුසියාවයි යුක්‍රේනයයි අතර ඇති වෙච්ච යුද්ධය. දැන් ওই රටවල් දෙක ලෝක වෙළඳපොළේ පෝරවල ප්‍රධාන ෂෙයාර් හෝල්ඩර්ස්ලා. ඒ වගේම පෝරවයි තෙලුයි දෙකේම. දැන් අපි රුසියාවෙන්වත් යුක්‍රේනයෙන්වත් පෝරයි තෙලුයි ගොඩක් ආනයනය කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් ගේ මාකට් එකේ තියෙන බලපෑම නිසා සෑහෙන්න ඉහළ ගියා. දැන් තෙල් බැරල් එක 98ට වගේ තිබුණේ අවුරුද්දකට විතර කලින්. ඊට පස්සේ ඒක සෑහෙන්න ගියා 130ටත් ගියා. ඊට පස්සේ දැන් 110 11 වගේ ප්‍රමාණයක තියෙන්නේ. ඊට පස්සේ පොහොර ගත්තත් පොහොරත් එමය. දැන් අවුරුද්දකට විතර කලින් අපි මේ තහනම දාන කිට්ටුවේදී තිබුණේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 200ක් වගේ ගානක්. ඊට පස්සේ දැන් ඒක ගියා 900 ගණන්ට 1000 වගේ ෆස්ට් ගුණකින් වගේ වැඩි වුණා. දැන් එතකොට දැන් අපි ඒ කාලේ අපි තහනම දාන්නේ නැති කාලේ ආනයනය කරන් අපිට අඩු මුදලකින් ආනයනය කරගන්න තිබුණා. එහෙම නැණනම් අර අපි හාල් ආනයනය කරන්න යන විදමත් නැහැ. ඉතින් දැන් බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට මොකද්ද දැන් රජයක් විසින් මොන හරි විසඳුමක් සහ ටයිම්ලයින් එකක් දෙන්න ඕන. දැන් ඔබ කියන විදිහට එහෙම ටයිම්ලයින් එකක් දෙන්න බෑ. මොකද මුදල් නැති නිසා, ඩොලර්ස් නැති නිසා. එතකොට දැන් මේ එක එක ඇමතිවරු කියනවා ගෙවතු වගාව ওই වගේ කතන්දර කිව්වට ඒක ප්‍රායෝගිකතාවයේ ඇත්තටම අඩුයි. ඒ කියන්නේ හැමෝටම ඕක කරන්න බෑ. ඉතින් එතකොට විසඳුම් හැටියට දැන් කට්ටිය සබ්ස්ටිටියුට්ස් වලට යනවා. දැන් වේල් තුන වේල් දෙකට අඩු කරලා තියෙනවා සමහර කට්ටිය. එතකොට ඔය කොස් පොලොස් දෙල්ලෝ කනවා බත් ඇරෙන්න. ඊට අමතරව ඒ කියන්නේ පොලිසි ලෙවල් එකකින් මොනවද කරන්න ඕන? අපිට මතකයි දැන් මැයි 25 වෙනිදා විතර එවිට ෆයිනෑන්ස් මිනිස්ටර් අනිල් වික්‍රමසිංහ කියා සිටියා සහන බජට් එකක් ඉදිරිපත් කරනවා සති 6කින් කියලා. හැබැයි ඒ බජට් එක තාම ඉදිරිපත් වුණේ නැහැ. දැන් මේ සහන වලින්ද තව දැන් මේ ඉදිරි මාස කීපය සහ අවුරුදු කීපය ගත කරන්න ඕන? ඒ කියන්නේ ස්පෙෂලි මේ වල්නරබල් කමියුනිටීස් ගැන කතා කරනකොට අපි රුපියල් 20,000ට අඩුවෙන් පඩිය ගන්න නැත්නම් 50,000ට අඩුවෙන් පඩි ගන්න කට්ටිය අපි ගත්තම කොහොමද ඒක ඒක ඔබ විග්‍රහ කරන්නේ? ඇත්තටම දැන් පෞද්ගලිකව මම සහන දෙනවා කියන එකට ඇත්තටම කැමති කෙනෙක් නෙමෙයි. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ආහාර අර්බුදයකදී ගොඩක් දැන් WFP එක ලෝක ආහාර සංවිධානය ඒගොල්ලෝ කියලා තියෙනවා මිලියන 6කට වැඩි ප්‍රමාණයක් මේ වෙද්දී ආහාර සුරක්ෂිත නැහැ කියලා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 30%ක් වගේ. ඉතින් ඒ වගේ වැඩි ප්‍රමාණයක් තියෙද්දි දැන් අපිට කලින් වුණත් අපිට මැල් නියුට්‍රිෂන් වගේ ප්‍රශ්න තිබුණා යම් යම් ප්‍රමාණවලට. ඉතින් ඒක නිසා දැන් ඉස්සරහට ජනගහනයෙන් ගොඩක් ප්‍රමාණයක් අර උසට හරි සරිලන බාර නැති ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන්න ඉඩ තියෙනවා. ඒ නිසා දැන් මේ මෙතන දැන් තියෙන ප්‍රශ්නේ අපිට මානුෂීය ප්‍රශ්නයක් විදිහට තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ ඉමීඩියට් ටර්ම් විත් එකක් බලද්දී ඒ කියන්නේ හියුමනිටේරියන් ක්‍රයිසිස් එක නිසා. එතකොට සහන දෙන එක අනිවාර්යෙන් කරන්න වෙනවා. දැන් එතකොට අපිට පුළුවන් විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හාල් ඊට පස්සේ තිරිඟු පිටි පරිපු වගේ දේවල් ඒ වගේ ඒවා සහන පැකේජ් එකක් විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට දැන් ඒකට මුදල් ඒවට පවා දැන් මුදල් හොයාගන්න එක ඇත්තටම ප්‍රශ්නයක්. දැන් රජයේ මුදලුත් දැන් අර ටැක්ස් ආපු ගමන් අඩු කරපු නිසා සෑහෙන්න අඩු වුණානේ. එතකොට සල්ලි අච්චු ගහලා දෙනවා කියන්නේ ආපහු අනිත් පැත්තට
ඉල වැඩි වෙන එකද දැන් ඒ වටත් දැන් අපිට තවද සමහර වෙලාවට ඩෝන කමියුනිටි එක දැන් WP වගේ සංවිධාන සමහර කට්ටිය දැන්ටමත් පොරොන්දු වෙලා තියෙනවානේ ඒ වගේ ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව අපිට දැන් තව විශේෂයෙන් ඔය වගේ මැල්නියුට්‍රිෂන් ප්‍රශ්න වලදී ගොඩක් මේ පීඩාවට පත් වෙන අය තමයි පොඩි ළමයිනුයි ඊපස්සේ ගැබිනි මාතාවන් වගේ අය. දැන් අපේ දැනටමත් ඒවට යම් යම් තියෙනවා වැඩසටහන්, කියන්නේ ත්‍රිපෝෂ වැඩසටහන, ඊට පස්සේ වාසල් ආහාර වැඩසටහන වගේ ඒවටත් බොහෝ දුරට අර රාජ්‍ය මේ ඩෝන ආයතන වලින් ආධාර උපකාර ඇතුව ක්‍රියාත්මක වෙන වැඩසටහන් තියෙනවා. දැන් ඒවා අපිට තව ටිකක් ශක්තිමත් කරන්න වෙයි. දැන් මොකද ඉස්සරහට වැඩිය දැන් වැඩිපුර ප්‍රමාණයක් අර මැලිනිෂන් තත්ත්වයට ආහාර සුරක්ෂිත නැති තත්ත්වයට පත් වෙලා නිසා. රයිට්. දැන් එතකොට ඒවත් යද්දි දැන් එතනදිත් අපිට තව ප්‍රශ්න එනවා. ඉතින් දැන් ඕවත් කොහොමද මුදල් හොයාගන්නේ කියන දැන් ඒකටත් අපිට පුළුවන් දැන් සමහර රටවල තියෙනවා අර කොමියුනිටි ගාර්ඩන් කියලා. ඉතින් කොමියුනිටි ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ජනතාව එකතු වෙලා හිස් ඉඩම් එක්කෝ ප්‍රයිවට් ඉඩමක හරි ඒගොල්ලෝ එකතු වෙලා වවලා ඒ ප්‍රදේශයේ ජනතාවම පාවිච්චි කරගන්න ඒවා. ඊට පස්සේ ආයි ඒක අපිට කරන්න පුළුවන් දැන් රිලිජස් ආගමික ස්ථානවලත් ඉඩම් තියෙනවානේ. ඒ වගේත් ඒ විදිහට කරලා ඒ ප්‍රදේශයේ ඒ බැතිමතුන් ඒ ආගම ස්ථානේ ඒගොල්ලෝ මේක කරන්න පුළුවන්. ඒක තාම එහෙම එකක් ලංකාවේ ඉම්ප්ලිමන්ට් වෙලා නැහැනේ. කමියුනිටි ගාඩන් එක පොඩ්ඩක් මම දැක්කා මේ සමාජ මාධ්‍යවල එහෙම අර ඕස්ට්‍රේලියාවේ කට්ටියක් ඒගොල්ලෝ සල්ලි වේදම් කරන්න කැමති වෙලා මෙහෙ යම් කිසි ප්‍රමාණයක් ඉඩම් තියෙන අයන්ට ඒකට මේ ඒගොල්ලෝ උදව් කරන්නම් මේක කරගෙන යන්න කියලා මම දැකලා තියෙනවා. ඒක මේ කොච්චර දුරට ඉම්ප්ලිමන්ට් වුණාද කියන එක නම් මට අදහසක් නැහැ. දැන් ඒවා ගොඩක් වෙලාවට ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවලත් තියෙනවා. ඊට අමතරව දැන් පාසල් ගෙවතු එකක් දැන් අපේ එකත් යම් තාක් දුරට ක්‍රියාත්මක වුණා. දැන් ඒ වගේ එකක් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒ පාසල් ගෙවතු වලින්ම අපිට පුළුවන් ඒ ස්කූල් මීල් ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය දේවල් සපයා ගන්න. ඒ වගේ අර ඔප්ෂන්ස් වලට අපිට යන්න වෙනවා. ඊට අමතරව දැන් අපිට ආහාර දැන් ප්‍රධාන ආහාර ආනයන කරන්න වෙනවනේ. දැන් හාල් වුණත් ඒ වගේම පරිප්පු ඒ වගේ ඒවා දැන් ඒ වගේ ඒවා අපි ඉස්සෙල්ලා අපිට තියෙන දැන් රෙමිටන්සස් ටුවරිසම් වුණත් පොඩ පොඩ මාසික වෙනවනේ එක්ස්පෝර්ට් ඉන්කම් එකයි මේ. එතකොට ඒවා අපි ප්‍රමුඛතාලා ස්තුවක් අදලා අත්‍යවශ්‍ය දේවල් වලට ඒවා යොමු කරන්න ඕනේ. දැන් ආහාර සුරක්ෂතාවය කියන එක දැන් ජාතික ආරක්ෂාව වගේම වැදගත් දෙයක්නේ. ඒතර ඒකේ අත්‍යවශ්‍යම දේවල් ආනයනය කරන්න අවශ්‍ය ප්‍රමාණයට ඒක යොදවන්න ඕනේ. ඒක අපි බලන්න ඕනේ ඒක බැලන්ස් කරන්න විදිහක්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපිට තෙල් වලට දැන් අපි ගිහිල්ලා තියෙනවානේ මේ කෝටා සිස්ටම් එකක්. ඒ වගේම දැන් ගොඩක් වෙලාවට දැන් ගොඩක් කට්ටිය වැඩ කරන්නේ ගෙදර ඉඳලා වර්ක් ෆ්‍රොම් හෝම්. ඒ නිසා ගොඩක් භාවිතය අඩු වෙලා තියෙනවා. දැන් මට මගේ අත්දැකීම ගත්තත් දැන් ගොඩක් වෙලාවට මම වාහනේ පාවිච්චි කරන එක අඩු වෙලා තියෙනවා. දැන් ඒ වගේ ඒවා ඊට පස්සේ ලෝ කොස්ට් ඔප්ෂන්ස් තියෙනවානේ ට්‍රාන්ස්පෝර්ට් වල. ඒ කියන්නේ අපිට පුළුවන් බයිසිකල් භාවිතය ඒවත් වැඩිපුර ප්‍රමෝට් කරන්න. දැන්ටත් මම දකින්න සෑහෙන්න මේ බයිසිකල් වලට දැන් ඔය ඈත දුර රාජගිරිය කොට්ටාව පැත්තේ ඉඳලා පවා වැඩට එන කට්ටිය ඉන්නවා. දැන් ඒක තව චුට්ටක් ප්‍රොමෝට් කරන්න උනා නම් එතකොට එතනින් ඉතුරු වෙන අපිට සල්ලි වලින් අරවට අත්‍යවශ්‍ය දේවල් සහ ඒකට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තිබ්බා නම් ඒ කියන්නේ දැන් බයික් ලේන්ස් හරියට හදලා තියෙන්න ඕනේ, මිනිස්සුම දැනුවත් කරන්න ඕනේ, ලොරි ඩ්‍රයිවර්ස් ලාට බස් ඩ්‍රයිවර්ස් ලාට මේ බයිසිකල් හප්පන් යන්න එපා කියලා ওই වගේ මේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ සමගාමීවනේ. ඒකත් ටික ටික ඩෙවලොප් වෙන්න ඕනේ. දැන් මේක ඇත්තටම හොඳ අවස්ථාවක් ඒ වගේ වට යන්න. දැන් අපි ජාතික පරිසර ප්‍රතිපත්තිය හැදුවා. ඒකෙදිත් අපිට මේ ගොඩක් මේ කට්ටියකින් ආපු කමෙන්ට්ස් තමයි ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප් වෙන්න ඕනේ කියන එක මේ මිකැනිකල් ට්‍රාන්ස්පෝර්ට් වලට මේ බයිසිකල් වගේ ඒවට. සහ ඔබ වැදගත් කාරණාවක් කිව්වා මේ ප්‍රමුඛතාලයිස්තුවක් තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි දකිනවා සමහර විට රජය සල්ලි වේදම් කරනවා මේ කඳුළු ගෑස් ගන්න. හැබැයි මේ හාල් ගන්න සල්ලි නැහැ. ඔව්. ඒ වගේ. රයිට්. හරි. අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. නැවත හමු වෙමු.
ඔබ නැවතත් the people's platform සමගින් අද කතාබහ ડોક્ટર මනෝජ් තිබ්බටුවව සමග ආර්ථික අර්බුදය හමුවේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ડોક્ટર මනෝජ් අපි හාල් ගැන කතා කරා වගේම දැන් මේ කෘෂිකාර්මික රටක් වුණාට අපි දැන් farming fishing forestry මේ ඉන්ඩස්ට්‍රීස් තුන ගැන කතා කරනකොට මේ fishing ගැන කතා කරනකොට අපි දකිනවා දැන් පහුගිය මාස 6 තුල ඇතුළතදී මේ මාළු වල මිල 100%ක් කින් විතර ඉහළ ගියා. එතකොට දැන් මේ ඩීසල් ප්‍රශ්නේ තියෙනවා සහ ඊට අමතරව මොනවාද තියෙන ගැටලු සහ ඇයි මේ මෙච්චර මේ ෆුඩ් ඉන්ෆ්ලේෂන් කිව්වම මේ මෙච්චරම මිල ඉහළ යන්නේ මොකද අපිට මේ දැන් ෆිෂර්මන් නව බලා ගන්න බැරිද දැන් මේ ගොවියන් සෆර් කරනවා එකම අපි දකිනවා මේ ෆිෂර්මන්ලත් සෆර් කරනවා මේකේ තියෙන වෙන ගැටලු මොනවාද අපි දකිනවා ඉන්ඩියන් දීවරයන් ඉන්දියානු දීවරයන් එක්ක ඒ ගැටලුත් තියෙනවා මේ බොටම් ට්‍රෝලින් ලොකු බෝට්ටුවල ඉඳන් ඇවිල්ලා ඔය ප්‍රශ්නත් තියෙනවා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ ෆිෂරීස් කියන ඉන්ඩස්ට්‍රි එක ගත්තට පස්සේ මේක සම්බන්ධ තියෙන ගැටලු ඇත්තටම දැන් ෆිෂරීස් කියන්නේ දැන් ඒක අපේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රෝටීන් සප්ලයි කරන මාර්ගයක්. දැන් රයිස් වලින් කාබෝහයිඩ්‍රේට් සප්ලයි කරනවා වගේ ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් සප්ලයි කරන එක මාර්ගය තමයි ෆිෂරි කියන එක. ඉතින් ඒක ඇත්තටම අපිට ඉතාම වැදගත්. දැන් ඉස්සර මාළු කියන්නේ ඉස්සර සෑහෙන අඩුවට තිබුණේ කන්නේ ඉතින් ප්‍රධාන ප්‍රෝටීන් සෝස් එකක් විදිහට තමයි ඒක පාවිච්චි කරේ. දැන් හැබැයි මිල සෑහෙන වැඩි වෙලා තියෙනවා. දැන් ඒකට ගොඩක් කරුණු බලපාලා තියෙනවා. දැන් එකක් තමයි ඔය සොනල් කිව්වා වගේ අර ඉන්ධන අර්බුදය. දැන් ගොඩක් අපේ දැන් මල්ටිඩේ බෝට්ස් වලට ඉන්ධන ඕනේ යන්න ගියාම. ඊට පස්සේ ඒක නිසා මේ ඩීසල් අර්බුදය නිසා ගොඩක් වෙලාවට ඩීසල් මිල ඉහළ යාමත් එක්කම මාළු මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අනෙක් ද්‍රව්‍ය වලත් මිලවල් ඉහළ ගිහිල්ලා තියෙනවා. අයිස් වගේ ද්‍රව්‍ය ඕන දේවල් ඒවා මිලත් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් අපේ ප්‍රධාන වශයෙන් මාළු අල්ලන ක්‍රම දෙකක් තියෙන එකක් ගැඹුරු මුහුදට ගිහිල්ලා අනික එක වෙරළාවට එන එක. දැන් එතකොට අපේ ගොඩක් වෙලාවට ගැඹුරු මුහුදට යන බෝට්ස් වල තමයි මල්ටි ඩේ බෝට්ස් කියන්නේ. ඒවා මුහුදට ගිහිල්ලා දවස් 20-30 ඉඳලා එන විදිහට තියෙන්නේ. දැන් අපේ තියෙන එක ප්‍රොබ්ලම් එකක් තමයි අපේ ඒ තාක්ෂණය එච්චර දියුණු වෙලා නැහැ. ගොඩක් මාළු ගොඩක් දවස් තියාගෙන ඉන්නේ. ඒක නිසා සමහර වෙලාවට දැන් කෝල් රූම් පහසුකම් වගේ ඒවා මේ සීතාගාර පහසුකම් ගොඩක් සොෆිස්ටිකේටඩ් ඒවා නැහැ. ඇඩ්වාන්ස් ඒවා නැහැ. එතකොට අපි අර අයිස් තමයි ගොඩක් වෙලාවට දාගෙන යන්නේ. එතකොට ඒක නිසා වැඩිපුර කාලයක් තියාගෙන යීමේ ප්‍රශ්න තියෙනවා. එතකොට වැඩිපුර කාලයක් මුහුදේ ඉඳීමේ ගැටලුත් තියෙනවා. දැන් මේ වගේ ආයෝජන තමයි නේද කරන්න ඕනේ? අවශ්‍ය. ඔව්. දැන් ඒක එක හේතුවක්. ඊට අමතරව අර ඔබතුමී කිව්වා වගේ අර ඉන්දියාවේ වගේ වෙන රටවල් වලින් දැන් සමහර රට ජපානයේ නැව්පවා ඇවිල්ලා මේ කරන වෙලාවල් තියෙනවානේ. දැන් ඒ ඉන්දියාව වගේ දීපරයෝ ගොඩක් වෙලාවට මේ නීති තිබුණත් ඒගොල්ලෝ අර බොටම් ට්‍රෝලින් කියන මෙතඩ් එක පාවිච්චි කරනවා. එතකොට අර පොඩි මාළුව ෆින්ගර්ලින්ග්ස් කියන අයත් ඇල්ලෙනවා. එතකොට ඒ මුහුදේ මාළු ගහණය අඩු වෙනවා ඉස්සරහට. ඒක අපේ දීවරයන්ට එන පාඩුවක්. අපි සමහරවිට අපේ මල්ටි ඩේ බෝට්ස් අඩුයි තියෙනවා. එතකොට අපේ කැපැසිටි එකක් නැහැ ඒව අල්ලන්න. නමුත් අර එහෙන් ඇවිල්ලා අල්ලලා ඒව අරගෙන යනවා. දැන් ඒක සෑහෙන ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. දැන් ඒක අර ගහමරා ගන්න තත්ත්වයටත් සමාජලාවට ගිහිල්ලා තියෙනවානේ රටවල් දෙකේ දීවරයෝ. ඊට පස්සේ නේවි එකෙන් වෙඩි තියෙන ඒවා එහෙම. දැන් ඒක අනික් ප්‍රශ්නය අනික් එක දැන් අර මම කිව්වා වගේ ගොඩක් අර ලොසස් කියන එක වේස්ටේජ් යන එක අර පහසුකම් අඩු නිසා මේ මුහුදෙන් ඊට පස්සේ ගොඩබිමට එනකොට යම්කිසි ප්‍රමාණයක් මේ නරක් වෙලා ඒ විදිහට. ඒ කියන්නේ ඒත් අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැති නිසා මේ මාළුව ෆ්‍රෙෂ් තියාගන්න අයිස් විතරයි දාන්නේ කෝල්ඩ් රූම්ස් ඒ සිස්ටම් එකක් රටේ නැහැ. ඒක නිසා ගොඩක් අපත යනවා. හරි ඒකම තව ප්‍රශ්න තව ගැටලුවක් තමයි අපි දකින්නේ මේ ඇග්‍රිකල්චර් මුළු සෙක්ටර් එකම ගත්තම මේ ෆුඩ් සිකියුරිටි සෙක්ටර් එක ගත්තම
මේ අතරමැදියෝ හැම තැනම ඉන්නවා. ඒ කියන්නේ ගොවියා ඉඳලා ෆයිනල් කන්සියුමර් ඒ ඒ දෙන්නා ගත්තට පස්සේ අතරමැදියෝ සෑහෙන ඉන්නවා. ඒතකොට මේ නිකන් මේ ඉන්න කට්ටිය තමයි සල්ලි යන්නේ. ගොවියා ගොවියා පොහොසත් වෙන්නෙත් නැහැ. ඒ ඒ ඔච්චර ශ්‍රමය පාවිච්චි කරලා අන්තිමට අපිත් ලොකු මුදලක් ගෙවලා තමයි ඒ භාණ්ඩේ මිලදී ගන්නෙ. ඒක කොහොමද ඔබ දකින්නේ? සහ අපි දකිනවා වෙන රටවල් වල මේවා ඩිජිටයිස් වෙලා තියෙනවා. කම්පියුටර් එකෙන් ඒ සිස්ටම්ස් දාලා තියෙනවා, ඇප්ස් තියෙනවා. ඇයි අපිට එච්චර සරල ක්‍රමවේදයකට යන්න බැරි වෙලා තියෙන්නේ අද වෙනකම්? ඔව්, දැන් අතරමැදියෝ කියන එක ඇත්තටම මේ සමහර වෙලාවට ප්‍රයෝජනවත් වෙන වෙලාවලුත් තියෙනවා. දැන් එකක් අපේ පහසුකම් අඩු නිසා ගොවියාගේ ඉඳලා අවසානයේ මිලදී ගන්නා දක්වා එතකොට අතරමැදියෝ ප්‍රයෝජනවත් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි අර මාෆියා එකක් වෙන්න බෑ. වෙන්න බෑ. ඔව්. අනික එක අපේ ගොඩක් වෙලාවට තියෙන්නේ කෘෂිකාර්මයක ඉඩම් කුඩා පරිමාණයේ ඒවා. එතකොට දැන් මේ ප්‍රොඩක්ෂන් එක විසිරිලා තියෙන ස්කැටර්ඩ් තියෙන්නේ පොඩි පොඩි ප්‍රමාණවලට. එතකොට මේ ඒකේ අර ස්කේල් එක පවත්වාගෙන යන්න නම් කවුරු හරි ඇවිල්ලා එකතු කරගෙන ඒ ටික ගිහිල්ලා දෙන්න ඕනේ. දැන් ඒ වගේ එකකට එතකොට අතරමැදියාගේ ෂේවේ ඕනේ. බට් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් වැලියු චේන් වල අගේ දාමයන් වල අතරමැදියෝ ගොඩක් ඉන්නේ ඒක. දැන් ඒක නිසා ගොඩක් වෙලාවට තියෙන එක තව වාසියක් තමයි අර ෆෝස්ට් අවර්ස් ලොසස් කියන එක. එතකොට එකින් එකනාගේ අතින් අතර යද්දී තර වැඩිපුර ප්‍රමාණයක් අපතේ යන්න තියෙන ප්‍රමාණය වැඩි. දැන් ඔක වෙජිටබල් වලත් වෙනවා. දැන් එතකොට ඒ වගේ ඒවා නැති කරන්න නම් අර ඔබ කිව්වා වගේ අර ඩිජිටලයිස් කරන්න පුළුවන් නම් දැන් ඒක ඇත්තටම එක එක ව්‍යාපෘති වලින් උත්සාහ කරගෙන යනවා. දැන් ප්‍රයිවට් සෙක්ටර් එකේ වුණත් අර සුපර් මාකට් චේන්ස් ගත්තම ඒගොල්ලන්ගේ තියෙනවා. ඊට පස්සේ අර ගොයිපොල ඇප් කියලා ඒත මොබයිල් ඇප් එකක් අදලා ඒකෙත් අර බයයි ප්‍රොඩියුසර්යි දෙන්න ලින්ක් කරන විදිහට ඒ වගේවා තියෙනවා. ඊට පස්සේ යුරෝපියන් යූනියන් එකේ ඒගොල්ලන්ගෙත් අර ටෙක්නිකල් ඇසිස්ටන්ට් ටු මොඩර්නයිසේෂන් ඔෆ් ඇග්‍රිකල්චර් ප්‍රෝග්‍රෑම් කියන එක යටතේ ටැම්අප් එක යටතේ ඒගොල්ලොත් ගම ස්මාර්ට් කියලා එකක් පයිලට් විදිහට කරා මහවැලි ඒරියාස් වල. එතනදිත් ඒගොල්ලෝ හැදුවේ මොබයිල් ඇප් එකක් ඩිවලොප් කරලා එකක් නෙමේ, ඒ කියන්නේ මොබයිල් ඇප් තියෙන කට්ටියට කතා කරලා ඊට පස්සේ ගමේම ස්මාර්ට් ෆෝන්ස් දීලා ඒගොල්ලන්ගේ ඒක පාවිච්චි කිරීමේ හැකියාව වැඩි දියුණු කරලා ට්‍රේනින් තියලා ඊට පස්සේ මාකට් එකත් එක්ක ලින්ක් කරන වැඩ පිළිවෙල. ඒක සාර්ථක වුණාද? ඒක සෑහෙන දුරට, ඒ කියන්නේ පයිලට් එකක් කරේ, තාම ඒක කරීගෙන යනවා. රයිට් රයිට්. දැන් ඒ වගේ ඒවා ටික ටික ඩිවලොප් වෙගෙන යනවා. වැඩේ තියෙන්නේ අපි තාම ඒක යන්නේ හරි හිමීට. දැන් ඒ වගේ එකක් තියලා දැන් තව ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. IFAD එක ඉන්ටර්නැෂනල් ෆන්ඩ් ෆෝ ඇග්‍රිකල්චර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකේ ඊට පස්සේ ලංකාවේ රජයත් එක්ක ඒක ක්‍රියාත්මක කරනවා. SAP කියන ස්මෝල් හෝල්ඩර් ඇග්‍රි බිස්නස් පාර්ට්නර්ෂිප් කියන ප්‍රෝග්‍රෑම් එක ඒගොල්ලන්ගෙත් තියෙන්නේ ස්මෝල් හෝල්ඩර් ෆාමර්ස්ලා ලින්ක් කරන එක ලාර්ජ් කම්පැනිස් එක්ක. දැන් ඔය හේලිස් ඒ වගේ ගොඩක් කම්පැනිස් තියෙනවා, මේ ගොඩක් ප්‍රොඩක්ට් වලට තියෙනවා මේස්, ඊට පස්සේ මිල්ක් ඒ වගේ ගොඩක් ප්‍රොඩක්ට් වලට ඒගොල්ලෝ ලින්ක් කරගෙන යනවා. ඊට පස්සේ ආයෙත් තව තැන් තැන් වල කන්ට්‍රැක්ට් ග්‍රෝව සිස්ටම්ස් තියෙනවා. දැන් ඒ වගේ ඒවද්දි ගොඩක් වෙලාවට අර අතරමැදියෝගේ ප්‍රශ්නේ අඩු වෙලා තියෙනවා කෙලින්ම ඩිරෙක්ට් ලින්කේජස් නිසා. දැන් ඒ වගේ ඒවා දැන් ගොඩක් දුරට සාමාන්‍ය අර ට්‍රෙඩිෂනල් කියන අගේ දාමයන්ට වැඩිය සාර්ථකයි කියලා තමයි පෙනී ගිහිලා තියෙන්නේ. ඉතින් ඒක අපි තාම ටික ටික ඒක දියුණු කරගෙන යන විදිහක් තමයි තියෙන්නේ. අවසාන විනාඩි පහ දැන් මේ කෑම නාස්තිය ගැන කතා කරනකොට අපි දකිනවා තරු පහේ හෝටල්, ඒ වගේම බේකරි, සුපර් මාකට්ස්, රෙස්ටොරන්ට්ස් ගත්තට පස්සේ දවස ඉවරුණාට පස්සේ කෑම විශාල ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන කෑම ටිකට කරගන්න දෙයක් නැතුව මේව විසික් කරනවා. හැබැයි වෙන රටවල් වල අපි දැකලා තියෙනවා සිස්ටම් එකක් තියෙනවා, මේ මේක ෆුඩ් මොන හරි කමියුනිටි ෆ්‍රිජර්ස් වගේ දාලා තියෙනවා, නැත්නම් මිනිසුන්ට ඔය බෙදන සිස්ටම් එකක් තියෙනවා, ෂෙල්ටර්ස් වලට බෙදනවා. ඒ වගේ සිස්ටම් එකක් අපිට මේ පොලිසි ලෙවල් එකෙන් ගෙනල්ලා කරන එක සුදුසු නැද්ද ඩොක්ටර් මනෝජ්? මොකද ස්පෙෂලි මේ ෆුඩ් වේස්ටේජ් කියන එක හොඳ දෙයක් නෙමෙයි කියන තැන තමයි හැමෝම ඉන්නේ. එතකොට මේ කෑම අපතේ දාන්න නැතුව විසික් කරන්නේ නැතුව කුණු බක්කියට දාන්න නැතුව
මේක මේක ආපහු වෙන තැන් වලට බෙදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන එක ප්‍රතිපත්තිමය මට්ටමින් ඒ කියන්නේ පොලිසි ලෙවල් එකකින් මේක ඉම්ප්ලිමන්ට් කරන එක සුදුසු නැද්ද අඩුගානේ මේ අර්බුදයට මුහුණ දෙන්න හරි ඔව් ඇත්තටම හොඳයි දැන් කියන්නේ ඔය ෆුඩ් වේස්ට් කියන එක අපි ආහාර දාමයක් ගත්තොත් ප්‍රොඩක්ෂන් එකේ ඉඳලා පාවිච්චි කරන එකේ නගාවට එනකම්ම ඕක වෙනවා දැන් අපි වෙලවලු වගේ දෙයක් ගත්තොත් දැන් මම අර කිව්වා වගේ වේස්ට් වේගෙන යනවා අගේ දාමේදී ඊට පස්සේ දැන් ඒක උයලා ඉවරලා කෑව කන්න පස්සෙත් ඊට පස්සෙත් එතන වේස්ට් එකක් වෙනවා දැන් එතකොට එතනදී දැන් අපි අරකට ගොඩක් වෙලාවට කියන්නේ පෝස්ට් හාවස් ලොස් කියලා අර මේ පිසලා පාවිච්චියට පෙර වෙන එක මේක වේස්ටේජ් කියන එක. ඒ කියන්නේ අපි පිසූ ආහාර අපතේ දාන එක. ඇත්තටම දැන් ඒකත් ආහාර සුරක්ෂිතතාවය අඩු කරන එක ක්‍රමයක්. අඩු වෙන ස්ථානයක් තමයි මේ ආහාර අපතේ යවන එක. දැන් ඒක පොලිසි ලෙවල් එකෙන් මම කියන්නේ මේක රජයෙන්ම කරන්න ඕනේ කියලා. ඒ වුණාට පොලිසි ලෙවල් එකෙන් ඒක ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන අපි කමියුනිටි ලෙවල් එකෙන් අපිට ගොඩක් ප්‍රොමෝට් කරන්න පුළුවන් නම් දැනටත් මම දකිනවා අර සමහර පොඩි පොඩි ස්කේල් එකෙන් එකතු වෙලා ඒ විදිහේ වැඩසටහන් කරගෙන යනවා අර කඩමණ්ඩි හරි ඒ වගේ මම වැඩසටහන් කීපයක් දැක්කා ඒ කියන්නේ කමියුනිටි ලෙවල් එකේ එකතු වෙලා එකතු කරලා ඒ විදිහට අර ආහාර ගන්න හැකියාවක් නැති බොහොම අන්ත දුගී ඉන්න කට්ටියට බෙදා දෙන වැඩසටහන් ඒ වගේ ඒවා අතරම් පොඩි ලෙවල් එකේ කෙරීගෙන යනවා මේක අර ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තව පොඩ්ඩක් මේක වැඩිපුර ප්‍රොමෝට් කරලා ගත්තනම් ඕ දැන් මේ අතරම මේක හොඳ අවස්ථාවක් ඒ වගේ එකක් ප්‍රොමෝට් කරලා ගන්න මොකද ප්‍රයිවට් සෙක්ටර් එකටත් වගකීමක් තියෙනවා මේ මේ කියන්නේ රටේ මේ 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 ෆුඩ් සිකියුරිටි තව දියුණු කරන්න ඒක රජයේ වගකීමක් විතරක් නෙමෙයිනේ ඕ දැන් රජයෙන් ඒක පොඩ්ඩක් මේ ප්‍රොමෝට් කරලා ස්ට්‍රීම්ලයින් කරලා ගත්තා නම් එතකොට ප්‍රයිවට් සෙක්ටර් එකට වුණත් ඒකට සහභාගී වෙලා මේ වෙන්න පුළුවන් සොලියුෂන්ස් හැටියට ඉමීඩියට්ලි අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ડોක්ටර් අවසාන වශයෙන් ෆුඩ් සිකියුරිටි එකට මම අර ඉස්සලා කිව්වා වගේ ඉමීඩියට් සොලියුෂන්ස් අර මම කිව්වා වගේ ෆුඩ් ඒඩ් දෙන ප්‍රධාන වශයෙන් අත්‍යවශ්‍ය දේවල් වලට දෙන්න ඕනේ අර හරියට ඒක ටාගට් කරලා දෙන්න ඕනේ අවශ්‍ය කට්ටියට විතරක්. දැන් අපේ ටාගටින් කියන එක ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන ඔය ඒඩ් බෙදා දෙන ප්‍රෝග්‍රෑම්ස් වල තියෙන අඩුපාඩුව. දැන් සමෘද්ධිය වුණත් ගොඩක් කලවට ටාගටින් ඉෂුස් තියෙනවා. දැන් එතකොට ඒ අවශ්‍ය ප්‍රමාණය දැන් WFP එකෙන් අර මිලියන 6ක් විතර ෆුඩ් ඉන්සිකියර් වෙලා තියෙනවා. එතනිනුත් එතකොට අවශ්‍ය ප්‍රමාණය තෝරගෙන ඒ කට්ටියට ඒ වගේ දෙන්න ඕනේ. ඊට පස්සේ අර වගේ මම කිව්වා වගේ කමියුනිටි ප්‍රෝග්‍රෑම් ගොවි පොළවල් ඒවත් වැඩිපුර ප්‍රොමෝට් කරලා එතකොට ඒ ප්‍රදේශයේ ජනතාව ආහාර බෙදාගෙන ආහාර සුරක්ෂිතතාවය වැඩි කරගන්න කමියුනිටි ප්‍රෝග්‍රෑම් උත් යන්න ඕනේ. ඊට අතිරේකව පොහොර අනිවාර්යෙන් අවශ්‍යයි. දැන් අපිට දැන් අපි දැන් මේ අත්දැකීම වින්දානේ ට්‍රයල් ඇන් එරර් කෙමිකල් ෆර්ටිලයිසර් බෑන් කරලාම අපිට යන්න බෑ කියන එක අපි ඇත්තටම බැලුවොත් රජයේ කලින් ඉඳලා ප්‍රතිපත්තියෙම මේ තිබුණා. ඒ කියන්නේ ඕගනික් ෆර්ටිලයිසර් ප්‍රොමෝට් කරන වැඩසටහන. හැබැයි කවදාවත් ඒක බෑන් කරලා ප්‍රොමෝට් කරනවා කියලා තිබුණේ නැහැ. ඇත්තටම දැන් මේ පහුගිය රජයේ සෞභාග්‍ය දැක්මෙන් ගත්තත් ඒගොල්ලන්ගෙත් තිබුණ ඒක කියලා තිබුණේ නැහැ. එකපාරටම බෑන් කරලා යනවා කියන එක. මෙහෙම යම්කිසි කාල සීමාවක් තුලදී ඕගනික් ෆර්ටිලයිසර් ප්‍රොමෝට් කරනවා කියන අදහස තමයි ඒකෙත් තිබුණේ. රයිට්. දැන් මේක හදිසියෙම වෙච්ච දෙයක්. දැන් අපි ඒකෙන් ඒක නිසා දැන් හඳුනාගත්තා මේක එහෙම ගිහිල්ලා හරියන්නේ නැහැ. යම්කිසි ක්‍රමක්‍රමයෙන් පියවරකට යන්න ඕනේ කියන එක. ඒ නිසා අපි දැන් තියෙන කාබනික රසායනික පොහොර ප්‍රමාණය කොච්චරක් අපිට රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන අධ්‍යයනය කළා. ඉතුරු ටික අනිවාර්යෙන් පිට රටින් ගෙන්නන විදිහට වැඩසටහනක් හදන්න ඕනේ. ඊට පස්සේ දැන් රසායනික පොහොර දැමිල සෑහෙන මං කිව්වනේ වැඩි වෙලා කියලා. දැන් ඒක අපිට ඒක ගැටලුවක් තියෙනවා කොහොමද ගෙන්න ගන්න කියන්නේ. ඒක නිසා පුළුවන් තරමක් අපි අර යන්න ඕනේ අර සයිට් ස්පෙસિෆික් නැත්නම් ස්ථානීය පොහොර යදීම් වගේ ඒවට. ඒ කියන්නේ පස්සේ ක්වොලිටි එක
අධ්‍යයනය කරලා අවශ්‍ය ප්‍රමාණයට විතරක් යොදන්න. දැන් අපේ එහෙම නෑ බ්ලැන්කට් ඇප්ලිකේෂන් නෙදී. එතකොට එහෙම වුණාම සමහර වෙලාවට පොහොර අවශ්‍ය නැති තැනටත් අපි ඒක කවුද ගොවියන්ට කියලා දෙන්න ඕන කට්ටිය කවුද? ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි. දැනටත් ඒගොල්ලෝ අර පහුගිය කාලේ බෙදලා දුන්න අර සොයිල් ඇනලිසිස් කිට් කියන ඒවා. එතකොට Tamanටම ප්‍රමාණය මැනගන්න ඒවා. ඊට අමතරව ඒගොල්ලෝ ගැප් ප්‍රමෝෂන් එක තියෙනවා, ගුඩ් ඇග්‍රිකල්චරල් ප්‍රැක්ටිස්. ඒකෙදිත් ගොඩක් වෙලාවට ඔය වගේ යහපත් කෘෂිකාර්මික පුරුදු ඒගොල්ලෝ මැනුවල්ස් හදලා තියෙනවා. මේ මේක ඒක මොනිටර් වෙන්නේ නැහැ නේ ප්‍රායෝගිකව. මොනිටර් වෙන එකටත් වැඩිය ඉෂුව එකක් තියෙන තාම ඒක ෆාමර්ස්ලගේ ඒක බාර ගැනීම අඩුයි. ඒගොල්ලන්ගේ ඇඩප්ෂන් එක අඩු වෙලා තියෙනවා. තව ටිකක් මේ ප්‍රොමෝට් කරන්න ඕනේ එක්ස්ටෙන්ෂන් ඔෆිසර්ස්ලා හැම දාලා මේ ඒගොල්ලන්ට ඒකේ ලැබෙන වාසි ගොඩක් දුරට කියලා දීලා ඒක ප්‍රොමෝට් කරා නම් හරියයි කියලා නේද. දැන් එතකොට ඒ වගේ අපි වැඩසටහන් වලට ගියා නම් අපිට එතකොට අර පොහොර රසායනික පොහොර වුණත් භාවිතය අඩු කරන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට විතරක් යොදලා. ඔව්. අනිත් එක ડોක්ටර් අපි දකින්න දෙයක් තමයි දැන් මේ 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 වගේ මේ මේ දැන් මේ AC කාමරවල කතා කරාට වැඩක් නැහැ. කවුරුවත් ගිහිල්ලා මේක ගොවියා සමග මේක හරියටම පැහැදිලි කරලා කවුරුත් කියන්න කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. එතකොට ගොවියා තමයි ඕක ඔක්කොම කරන්න ඕනේ. ඔව්. එතන ලින්කේජ් එකේ පොඩි අඩුවක් තියෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමහර වෙලාවට පර්යේෂණ කරනවා රජයේ පර්යේෂණ ආයතනවල. දැන් කෘෂිකර්මයේ පර්යේෂණ ආයතන ගොඩක් තියෙනවානේ එක එක ක්‍රොප්ස් වලට වෙන වෙනම. ඒ වගේ කරනවා. නමුත් ඒ කරන පර්යේෂණ එකක් ගොඩක් තියෙන්නේ টপ ඩවුන්. ඒ කියන්නේ ෆාමර්ට ඕන එක බොටම් අප් විදිහට නෙමෙයි එන්නේ. ෆාමර්ට ඕන එක අරගෙන එයාට දෙන එකක් නෙමෙයි. ඊට පස්සේ ආයි කමියුනිකේෂන් අඩුයි. ටූ වේ කමියුනිකේෂන්ස් අඩුයි. ඊට පස්සේ ආයි ඒක මේ එක්ස්ටෙන්ෂන් සර්විසස් වල තියෙන අඩුපාඩු නිසා ඒවා ෆාමර්ට යන එකත් අඩුයි. ඊට අමතරව දැන් ක්ලයිමේට් චේන්ජ් එක දැන් සෑහෙන බලපෑමක් තියෙන එකක් නේ. දැන් ඩ්‍රවුට්, ෆ්ලඩ්ස් වගේ ඒවා. දැන් ඒවටත් අර ඇඩැප්ටේෂන් මෙතඩ්ස් ටිකක් මේ අඩුයි. ඊට පස්සේ ආයි ඔය ක්ලයිමේට් ඉන්ෆර්මේෂන් ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරන්නේ මේ මීටරොලොජිකල් ඩිපාර්ට්මන්ට් එකෙන්. එතකොට ඒකෙන් අර ෆාමර්ස්ලට ඩිරෙක්ට් යනවා ටිකක් අඩුයි. එතන යන්නේ එක්කෝ මාධ්‍ය තුලින් එහෙම. ඊට පස්සේ ෆාමර්ස්ලා දැන් මද වැසි කිව්වට ඒගොල්ලන්ගේ ඒක ටෙක්නිකලි මේගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය කොහොමද කියන එකේ අර අයිඩියා එකක් නැහැ නේද. එතකොට දැන් එතන කමියුනිකේෂන් ගැප් එකක් ලොකුවට තියෙනවා. ඔව්. ඒවත් හදන්න ඕනේ. ඊට පස්සේ ආයේ ඉන්ෂුරන්ස් අනික ක්ලයිමේට් ඉන්ෂුරන්ස් වගේ ඒවා පොඩ්ඩක් තව ප්‍රොමෝට් කරන්න ඕනේ. රයිට්. හරි. Right. Pahadili, thank you, Dr. Manoj Thibbaptuwawa, Krushi Aarthika Paryeshaka, Sri Lanka Pratipatti Adhyana Ayatane, Bohumat Stuti. Thank you very much for joining us on this edition of the People's Platform. We'll see you again on Friday.